මට පෙර කතා කරපු අපේ අමාත්‍යංශ ලේකම්තුමා කිව්වා වගේ සමෘද්ධිය වැඩි කිරීමෙන්වත් වෙන ඒ සුභ සාධන දීමනා වැඩි කිරීමෙන්වත් මේ රටේ අභියෝග අපට ජය ගන්න බෑ. අපි කැමතුණත් නැත්නම් පිළිගන්න ඕන අපේ රට දැන් 90%කට වඩා වැඩි අපේ ප්‍රතිශතයේ දරදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ණය බර. මේක දවසින් දවස වැඩි කරගෙන යන ගමනකින් අපිට උරුම වෙන්නේ අවසානයේ උත්තර නැති ප්‍රශ්න කොටක හිරවීමක් පමණයි. එකෙන් ගැලවෙන්න තියෙන එකම දේ තමයි දරදේශීය නිෂ්පාදිතය තව තවත් වැඩි කර දෙන්නේ. ඒ මගින් පමණයි මේ ප්‍රතිශතය අඩු කරන්න පුළුවන් වෙන්නේ. දරදේශීය නිෂ්පාදිතය වැඩි කරන්න බෑ ආණ්ඩුවේ රස්සාව වෙනගෙන. දරදේශීය නිෂ්පාදිතයගේ වැඩි කරන්න බෑ මේ රාජ්‍ය සේවය ඇතුළට රින්ගන්න හිතන කෙනාට. දලදේශීය නිෂ්පාදිතයගේ වැඩි කරන්න පුළුවන් ව්‍යවසායකයන්ට කර්මාන්ත කරුවන්ට කෘෂිකාර්මික ගොවි ජනතාවට මේ හැමෝට. අද අපි ඒ අගය වැඩි නොකර ඉදිරියට යන්න බැරි විදිහේ අභියෝගයකට මුහුණ දීලා තියෙන රටක්. ඒ නිසා මම හිතනවා වෙනදටත් වඩා ව්‍යවසායකත්වයේ බලගන්න ඕන එක කර්මාන්ත කරුවන් බලගන්න ඕන එක අපි ඉදිරි පිට තිබෙන පැහැර හැරිය නොහැකි වගකීමක් ඒ වගේම යුතුකමක්. විශ්වවිද්‍යාල දූ දරුවන්ට ඒ හැකියාව වැඩියෙන් තිබෙනවා. ඔබ අනෙක් අප උසස් පෙළ අසමත් වෙන දරුවාට සාපේක්ෂව ඔබ යම් ඉදිරිගාමී දැක්මක් තිබුණු කෙනෙක්. යම් කිසි කැපවීමකින් විශ්වවිද්‍යාලයේ තුලට තේරීපත් වුණු කෙනෙක්. ඔබට පුළුවන් වෙන්න ඕනේ සමාජයේ පුරෝගාමීන් බවට පත් වෙන්න. උහේ හැමෝම යන අතට යන්නන් බවට පත් වෙන නෙවෙයි සමාජය නිවැරදි අතට ගැනීම සඳහා තමන්ට පුළුවන් ශේෂ්ත්‍ර වලින් අභියෝග අරගෙන අවදානම අරගෙන ඒකට ගැළපෙන ලෙස ජීවන රටාව ගොඩනගාගෙන ඉස්සරහට යන්න. අපේ රටේ සාමාන්‍යයෙන් breaking.lk